නොවැම්බර් මස 21 වෙනි අඟහරුවාදා දවසේ සුපුරුදු ශුද්ධ දින ලුක්තුමාගේ සුවිශේෂයේ 19 වෙනි පරිච්ඡේදයේ පළමු වගන්තියේ සිට 10 වෙනි වගන්තිය දක්වා උන්වහන්සේ ජෙරිකෝවට පිවිස ඒ මැදින් ගියසේක. සාකේවුස් නම් ධනවත් ප්‍රධාන අයකැමියෙක් එහි විය. ඔහු යේසුස් වහන්සේ කවුරුන් දැයි බැලීමට සෙවිය. එහෙත් ඔහු මිටි කෙනෙකු වූයේ සම්භවයා නිසා ඒ කළ නොහැකි විය. යේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින් ඔහු පෙරටුව දුව ගොස් උන්වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැග්ගේය. යේසුස් වහන්සේ ඒ ස්ථානයට පැමිණි උඩ බලා ඔහුට කතා කොට, සාකේවුස් වහම බිමට බසින්න. අද මට ඔබේ ගෙදර නවාතැන් ගන්න ඕනෑයයි ඔහුට වදාළසේක. ඔහු වහම බැස අවුත් ප්‍රීතියෙන් උන්වහන්සේ පිළිගත්තේ. ඒ දුටු සියල්ල උන්වහන්සේ පෞකාර මනුෂ්‍යයෙකු සමග නවාතැන් ගන්නට ගියසේකැයි කියමින් කොඳුලෝය. සාකේවුස් නැකට, ස්වාමී මාසන්තක දෙයින් දෙකෙන් කොටසක් දිලිදුන්ට දෙමින් යමෙකුගෙන් අයිති ලෙස යමක් කෙන තිබේ නම් ඔහුට සතර ගුණයක් දෙමින් ස්වාමින් වහන්සේට කීය. යේසුස් වහන්සේ කතා කරමින් ගැලවීම අද මේ ගෙදරට පැමිණ ඇත. මොහු ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්, මනුෂ්‍ය පුත්‍රයා නැති උදේ සොයන්නටද ගලවන්නට වැඩම කළසේකැයි වදාළසේක. දවසේ සුපුරුදු සේ